ඒතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පළමුව ඉදිරිපත් කරන්න ඕනේ මිල වැඩිකිරීම පිළිබඳව ඔවුන්ගේ යෝජනාවලිය. එහෙම ඉදිරිපත් කළා ඒ අනුමැති අරගෙන තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. නාස්තිය අනිත් පැත්තෙන් අකාර්යක්ෂමතාවයන් ඊට පස්සේ කළමනාකරණ ගැටලු දුරදිග නොබලා කටයුතු කිරීම මෙවැනි කාරණා රැසක් නිසා මේ ශාස්ත්‍රයේ තියෙන පාඩුව මහජනතාවට පවරනවා නම් ඒක මං හිතන්නේ මේ රටේ කරන බරපතල ක්‍රියාවක් විදිහට තමයි අපි දකින්නේ. මිනිස්සුන්ට වීදි බැහැලා නැවත සටන් කරන්න වෙයි. මේ දරන්න බැරි පීඩනයක් මේ දේශපාලන අධිකාරිය මේ ආයතන අපිට කරන්නේ. විදුලි බල බිල ඉහළ යෑම තුල භාණ්ඩවල මිල ඉහළ යෑම පාලනය කරගන්නට බැහැ. ඒ මිල ඉහළ යෑම අනිවාර්යයෙන්ම නිෂ්පාදකයා විසින් පරිභෝගිකයට පටවනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. දරිද්‍රතාවයේ පෙළෙන බොහෝ දෙනෙකුට සහ මාධ්‍යම පාන්ති කියන මේකට මුහුණ දෙන්නට බෑ. අර අපේ සිංහල කියමනක් තියෙනවා මේ ලෙඩා මලත් කමන්නේ අවසානයේදී බඩසුද්ධ වුණයි කියලා. මේ වගේ තත්යකට දැන් මේ මුහුණ දෙන්න හදන්නේ. පරිභෝගික උපදේශන කමිටුවක් ලෙස අපගේ නිර්දේශය මෙතනින් එහාට මේ වෙලාවේ විදුලි බිල වැඩි නොකළ යුතුයි. අපේ ස්ථාවරය ඒකයි. අරගලේ දෙවෙනි අදියර නැවතත් කාංචන ඇමතිවරයා හදන්නයි සූදානම් වෙන්නේ. මොකද දෙවෙනිදා කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කළා ඒක සම්මත කරගන්න බැරි වුණොත් පැය 6-8 විදුලි විසන්ධි කිරීමක් කරනවා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මෙවැනි තර්ජනාත්මකව අදහස් කරන මේ අදහස් ප්‍රකාශ කරන මේ වගේ ජන වෛරී ඇමතිවරු මේ කැබිනට් මණ්ඩලය සුදුසුද කියලා ප්‍රශ්නය අහන්න වෙනවා. මේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ජාතික පෙක්ෂම අත්සන් කිරීම අපි සුබ මොහොතෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී දෙවැනිදා අලුයම 6 සිට අපි ආරම්භ කරන්න කටයුතු කරනවා.